සංචාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමගින් පැවැත්වෙන තරග තුනක යුතු එක් දින තරගාවලියේ පළමු තරගයේ විකට් 5ක ජයක් වාර්තා කිරීමට ඉන්දිය කණ්ඩායම ඊයේ රාත්‍රියේදී සමත් වුණා. මොහාලි හීදී පැවති තරගයේ කාසේ වාසිදිනු ඉන්දියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියානු කණ්ඩායම නියමිත පන්දු අර 50 අවසානයේදී සියලු දෙනා දැවිල් ලකුණු 276ක් රැස් කළා. ඩේවිඩ් වෝනර් ලකුණු 52යි, ජොස් ඉංග්ලිස් ලකුණු 45යි, ස්ටීවන් ස්මිත් ලකුණු 41ක් රැස් කළා. මානස් ලඹුසෙල් ලකුණු 39යි. ඩේවිඩ් වෝනර්ගේ ඉනිමට 4 පාර 6ක් සහ 6 පාර 2ක් ඇතුළත්, ස්ටීවන් ස්මිත්ගේ ඉනිමට 4 පාර 3ක් හා 6 පාර 1ක් ඇතුළත්, මානස් ලඹුසෙන්ගේ ඉනිමට 4 පාර 3ක් ඇතුළත්, ජොස් ඉංග්ලිස්ගේ ඉනිමට 4 පාර 3ක් සහ 6 පාර 2ක් ඇතුළත්. පන්දු යෙවීමේදී මොහොමඩ් සාමි ලකුණු 51කට කඩුළු 5ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ඉනිම නිමා වීමට පන්දු 8ක් ඉතිරිව තිබියදී ජයග්‍රාහී ඉලක්කය පසු කළා. ආරම්භක විකට් 2 වෙනුවෙන් ලකුණු 142ක් එක් කිරීමට සුබ්මන් ගිල් සමගින් ගයික්වාඩ් සමත් වුණා. ගිල් ලකුණු 74ක්ද ඍතුරාජ් ලකුණු 71ක්ද රැස් කළා. නායක KL රාහුල් නොදවි ලකුණු 58ක් රැස් කළා. සූර්යකුමාර් යාදව් ලකුණු 50යි. සුබ්මන් ගිල්ගේ ඉනිමට 4 පාර 6ක් සහ 4 පාර 2ක් ඇතුළත්, ගයික්වාඩ්ගේ ඉනිමට 4 පාර 10ක් ඇතුළත්, රාහුල්ගේ ඉනිමට 4 පාර 4ක් සහ 6 පාර 1ක් ඇතුළත්, සූර්යකුමාර් යාදවගේ ඉනිමට 4 පාර 5ක් සහ 6 පාර 1ක් ඇතුළත්. පන්දු යෙවීමේදී ඇඩම් සම්පා ලකුණු 57කට කඩුළු 2ක් දවා ගැනීමට සමත් වුණා. තරගයේ වීරයාට හිමි සම්මානය දිනා ගැනීමට මොහොමඩ් සමි සමත් වුණා. විරාට් කොහ්ලි, රෝහිත් ශර්මා, හර්දික් පාණ්ඩ්‍යා සහ මොහොමඩ් සිරාජ් වැනි ක්‍රීඩකයන් මෙම තරගයේදී විවේක ගන්වා තිබුණා. ඇන්ජලෝ මැතිව්ස් පිළිබඳ මේ දින කිහිපය තුළදී යලි කතාබහ වැඩි වශයෙන් කරලියට පැමිණ තිබෙනවා. ඒ කලක පටන් ශ්‍රී ලංකා සීමිත පන්දු අර කණ්ඩායම තුළ ස්ථානයක් අහිමි වී ඇති ඇන්ජලෝ හට මෙවර ලෝක කුසලාන සංචිතය තුළදී ස්ථානයක් හිමිවීමට නියමිත බවට මාධ්‍ය වාර්තා කිරීමත් සමගයි. මීට මාස කිහිපයකට පෙර සංචාරක ඇෆ්ගනිස්තාන කණ්ඩායමට එරි එක් දින කණ්ඩායම වෙනුවෙන් කැඳවූ මැතිව්ස් අසාර්ථක වීමත් සමගින් යලි ඔහුට එක් දින කණ්ඩායම තුළ ස්ථානය අහිමි වී ගියා. ඉන් අනතුරුව කණ්ඩායම වෙත කැඳවූ දිමුත් කරුණාරත්න සිම්බාබ්වේෙහිදී නිමාවට පත්වුණු සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය තුළදී සහ තවත් තරගාවලියන් තුළදී සාර්ථක දක්ෂතා දැක්වීමත් සමගින් දිමුත් හට ශ්‍රී ලංකා එක් දින කණ්ඩායම තුළ ස්ථානය ස්ථිර වුණා. කෙසේ වෙතත් අවසානයේදී විශ්වාසදායි ආරංචි මාර්ගවලට අනුව වාර්තා වන්නේ මැතිව්ස් හට ලෝක කුසලාන සංචිතය තුළද ස්ථානයක් අහිමි වී ඇති බවයි. මෙවන් තත්ත්වයක් තුළදී ඇන්ජලෝ මැතිව්ස් තමගේ සමාජ මාධ්‍ය ගිණුමක් වෙත මෙලෙස සටහනක් එක් කර තිබෙනවා. ජීවිතය යනු ඉගෙනීමයි, කිසි විටක ඕනෑවට වඩා පහත් නොවන්න. එවිට ඔබට පැවැත්මක් සඳහා ඇයදීමක් සිදුවේ. ගෞරවය සහ අඛණ්ඩතාවය වඩාත්ම වැදගත් වන අතර ඔබට ඔබේ ජීවිතය ඒ ආකාරයෙන් ගත කරන විට ඔබට ආඩම්බර විය හැක. දිගටම ඔබ සමග තරග කරන්න, ඔබ ඊයේ සිටි ඔබවම පරාජය කිරීමට උත්සාහ කරන්න යනුවෙන් මැතිව්ස් තමගේ සමාජ මාධ්‍ය ගිණුම වෙත සටහනක් එක් කර තිබෙනවා. පැයෙන් පැය අලුත් වෙන දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න.